යිබුවන්තුවල පුතාලා අදදවස අපි කතා කරන්න හදැන්නේ දහයි ශ්‍රේණය විද්‍යාව විෂයයටතේ භෞතික විද්‍යාව පාඩමක් වෙන ද්‍රවස්थිති පීඩනය සහ එහි යෙදීම් කියන මාතෘකාව. අපි ඒ මාතෘකාව ප්‍රධාන කොටස්කීපයකට විංකරල තමයි කතා කරන්න හදැන්න. අපි මේ පීඩනය ගැන කතා කරනකොට ගනවස්තු මත ඇතිකරන පීඩනය ද්‍රව මගින් නැති කරන ද්‍රෝපීඩනය වායුපීඩනය සහවායු ගෝලීය පීඩනය එත් එක්කම උඩුකුරු තෙරපුම් බලය. මෙන්න මේ කියන මාතෘකායටත් තමයි අපි මේ පීඩනය ගැන කතා කරන්න හදන්. ආපෝ මතක්කරොත්්දෙම ගණවස්තු මත ඇතිකරන පීඩනය ද්‍රව මගින් නැති කරන්න ද්‍රෝපීඩනයවායුපීඩනයවායුගෝලීිය පීඩනය සහ උඩුකුරු තෙරපුම් බලය අප ඉසල්ලම කතා කරමු ගණවස්තු මගින් ඇති කරන පීඩෙන. මගලංග තියෙනවා මේ වෙන කොට පෑනවා. මංහිතාන්න්‍ය වාල්ලංගත් මේ වෙනකොට පෑනත් පැන්සලක් පොත්පත් එහෙම තියාගෙන ඇති මොකද මේ විදියට වාලත් පාඩංවට ලෑස්සලා ඉන්න නිසා. මේ බලන්න මේ කියන පෑන ම මේ විදදියට තියාගෙන ව මේ විදියට තද කරනවා. තවත් තද කරනවා. තවත් තද කරන. මෙහෙම තද කරනකොට මට වේදනාවක් දැනෙනවාමන මේ ඇගිල්ලට මේ ඇගිල්ලට දැන්න වේදනාවට වඩා මෙතෙන්ට දැන්න වේදනාව වැඩී එතකොට මේ පෑනේ මෙතරතියන වර්ගඵලේ අඩුයි මෙතරතියන වර්ගඵලේ වැඩී ඒත් එක්ක මම කියනවා මේක තව තදරන්න මේ තව තද කරන්න කියලා මේ තව තද කරන්න කියනකේ තේරුම මම් මෙතනින් ලබා දෙන බලේ වැඩියනවා. බලයේ වැඩිවෙන්න වැඩිවෙන්න මට දැනෙන වේදනාව වැඩිවෙන්න. එතකොට මේ පීඩනය කියල කියන්නේ බලය සහ වර්ගඵලය අතරතියෙන සම්බන්ධය. පීඩනය කියන්නේ බලය සහ වර්ගඵලය අතරතිර සම්බාන්ධය. වර්ගඵලය අඩුවෙනකොට පීඩනය වැඩිවෙනවා බලය වැඩිවෙනකොට පීඩනය වැඩිවෙනවා. ඒ නිසා අපිට මේ පීඩනය කියන එක මෙන මේ විදිර දක්වන්න පුළුවන්. ගණවස්තුමගින් ඇතිකරන පීඩනය පීඩනය කියල කියන්නේෙනම් ඒකක වර්ගඵාලයක් මුවත ක්‍රියාකරන බලයට අපට කියන්න පුළුවන් පීඩනය කියලා ඒකක වර්ගපාලයක් මත ක්‍රියාකරන බලය පීඩනය. කිසියම් වර්ගපාලයක් තියෙනවානම් ඒ වර්ගපලේ මත ක්‍රියාකරන බලයක් තියෙනවනම් එතෙන්දි ඇතිකරන තෙරපු මට අපිට කියන්න පුළුවන් පීඩනය කිය මේ පීඩනය සඳහා අපිට මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන් ප්‍රකාශනයක්. දර පීඩනය කියන්නේ ඒකක වර්ගපාලයක් මත යෙදෙන බලය පීඩනය කියල කියන්නේ ඒකක වර්ගපාලයක් මත යෙදෙන බලය. එහෙනම් අපිට පීඩනයට ගන්න පුළුවන් මේ ආකාරයට පීඩනය සමානයි මේ විදියට අබිලම්බ බලය බෙදීම වර්ගපලය කිය අබිළම්භ බලයේ බෙදීම වර්ගඵලය මෙතන්ද අබිළම්භ බලය කියන්න පුතාලා හරි කෙලින් අත්තට යෙදෙන බලය. මේ සිරස්ව යෙදෙන බලයට අපි කියනවා අිලම්භ බලය කියන එදර පීඩනය සමානයි අබිළම්භ බලයේ බෙදීම වර්ගඵලේ. තර අරවිදිහට මන් දාල තියෙනවා අල්ට පේනවා එෆ කියල කියෙමං එතන බලය කියන එක ඒ කියල කියන්නේ වර්ගඵලය කියන එක එනම් පීඩනය සමානයි අබිළම්භ බලයබෙදීම වර්ගඵලය නං පීඩනයේ සඳහාමම් පී කියන සංකේතය ගත්තොත් මට ලැබෙනවා පී සමානයි F බෙදීම ඒ කියලා ප්‍රකාශනය. එනම් පී සමානයි F බෙදීම ඒ කියල ප්‍රකාශනයක් ලබාගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට පුදාලා පීඩනය කියන්නේ රාශිය පීඩනය කියනි රාශිය රාශියක් කියන්නේ මනින්න පුළුවන් ඕනම මිනිුමක්. හැම මිනුමකටම තියෙනවා කිසියම් ඒකකයක්. එනම් පීඩනය සඳහාත් ඒකකයක් අවශ්‍යයි. පීඩනය සඳහා ඒකකයක් ලබා ගන්නකොට අපි බලය සඳහා නිවුටන් කියල දැම්මෝත්. වර්ගපලය සඳහා වර්ගමීට කියල දැම්මොත්. අපිට ලැබෙනවා එන් එම්රින දෙක කියලා. මෙ බලන්ඩ පීඩනය සමානයි බලයබෙදීම වර්ගපලයනං එ. බදීම එම් වර්ග වර්ගමීටරයට නිියවටන් කියලා අපිට ලබාගන්න පුළුවන්කම ැබෙන. ඒත් එක්කම පීඩනය මැනීමේ තවත් ඒකකයක් අපිට ලබා ගන්න පුළුවන් මේ තියෙන්නේ පැස්කල්. පැස්කල් කියන්නේෙත් පීඩනය සඳහා යොදාගන්න පුළුවන් තවත් ඒකකය එහිනම් පීඩනය කියන්නේ මොකදදක ලපි දන්නවා ඒකක වර්ගපාලයක් මත යදෙන බලයට අපි කියනවා පීඩනය කිය. පීඩනය සඳහා ප්‍රකාශනයක් පීඩනය සමානයි අබිලම්භ බලයබෙදීම වර්ගඵලේ. පීඩනයට පී කියල දැම්මුත් අබිළම්බ බලයට එෆ් කියල දැම්මුත් වර්ගඵලයට ඒ කියල දැම්මොත් පී සමානයි එ බෙදීම ඒ. පීඩනය සඳහා ඒක කපි ලබාගන්නවා පැස්කල් එනැත්තං වර්ගමීටරයට නුට. එතකුටට පුතාල දුවලා මේ කියන පීඩනයේ එදිනෙදා ජීවිතයේදී අපිට විවිධකාරව වැදගත්තේනවා. සමහර තැංගලදි පීඩනයේ වැඩි කරන්න වෙනවා සමහර තැංගලදි පීඩනය අඩු කරන්න වෙනවා. මන්දැන් යාට කියල දෙන්න හදන්නේ පීඩනය වැඩිකරන සහ පීඩනය අඩු කරනවස්ථා. මේ අපට එදිනදා ජීවිතේ ද ලැබෙනදේවා. බලන්න ලම සියල්ල දේ දැක තියනවා නමුත් වාල මෙවත් දැනුත් බලමු අපි මේ තියෙන්නේ පීඩනය අඩුහා වැඩි කරන අවස්ථාව කීපයක් කතරයි. අපි එදිනදා ජීවිතයේදී සමහර අවස්ථාවලදී පීරණය අඩුකරනවා සමහරතැන්වලදී පීඩනය වැඩි කරනවා. මේ බලන්නතතියෙන් ඩ්‍රොයින් පිල්් එක. ඒක එක පැත්තා වර්ගපාලේ අඩු කරලා සිහිට් කරල තියෙනවා අනි පැත්තේ වර්ගපලේ වැඩිර තියන්. අපිට මේ ඩ්‍රොයිම් පි එක ලීියකටහරි බිත්තියකට හරි කාඩ්බෝඩ්ඩේකටහරි ගහන්න පහස්ුවෙන් කරන්න පුළුවන්කම ලැබෙනවා මොකද ඒකෙ වර්ගපාලයේ අඩු කරලා පීදනය වැඩි කරපු ඒත් උඩ පැත්ත තියෙන නිසා. ඊළට බලන්න රේල් පාර. මේ රේල් පාර උගොල් ඔක්කමල දැක්ල තියෙනවා. මේ රේල් පාර උඩ යනවා විශාල බරවස්තුවාක් අපිදාන්නවා දුම්රිය. දුම්රිය මේ රේල්පීලි මත යනකොට ඒ ඇතිවන බ ඒ ඇතිවන බරනිසා මේ රේල්පීලි පොළවටකිින්දා බහින්ලෝනි. නමුත් එහෙමවෙන් නැතුව රේල්පීලි තියලතියෙන්නේ සිල්බර කොටන්මත. සිිල්බර කොටන්මත, රේල්පීලි තියලතියෙනකොට එතන වර්ගඵලයේ ගොඩාරියක් වැඩි වෙනකොට පීඩනය අඩු වෙලා ඔය කියන, ඇතුළට කාවදිනක නැතිවෙලායනවා. පීඩනේ අඩු කරගන්න අවස්ථාව. මේතියට තවත් අවස්ථාවක් කල්ට පේනවා එන්නත් කටුව. මේ එන්නත් කටුවේ අපිට රිදෙන ප්‍රදේශය තිබ්බාට හෙඳියට හෝ වෛද්‍යවරේට ඒ පහස්සුවෙන් විදින්න පුළුවන් අපිට තමයි වේදනාව දැනින්. මොකද එන්නතේ තුඩ පැත්තේ වර්ගඵලයේ අඩුකරල තියෙනවා විදින හෙදිය හෝ වෛද්‍යවරයා ඇගිල්ල තියන තැන වර්ගඵලයේ වැඩි කරල්ල තියෙනවා ඒ නිසා අපිට තමයි පීරනය වැඩි පුර දැනේ. ඒත් එක්ක මෝල්ට පේනවා මේ පාස්සැල් ගෙනියන බෑගේ. මේ බෑගයේ මන්දන්නෑ මගේ මුළු ජීවිතකාලයේම ගෙනනිච්ච පොට්ටික මේ ළමයි එක දවසකට ගෙනියනවාද කියලා. ඒ තරන් ලොකු බර බෑග්‍යත්තමයිමගල ගෙනයන්. බර බෑගික නිසා මේ පටිවලට දැරන පීදනය ගොඩාරයක් වැඩිය. ඒ නිසා ඒ පීඩනය අඩු කරලා දෙන්න ඕලට පහසුවෙන්න මේ බෑගයේ පටි පලල් කරලා හදලතිගෙන. ඕයාට පහසු වෙන්න පීඩනය අඩු කරන්න. අපි ද එක උදාහරණයක් කතාකරොත් මේ තියෙන්නේ සැටලිම ඕල දන්නවාද සැටලිම කියන්න මුොකද කියලා. සැටලිම කියන්න පුතාලා අපි කොංක්‍රීට්ටයක් දානකොට කොන්ක්‍රීට්කට පහලින් ගහන වල්ි ඒකට පහලින් මුක්කු ගහනවා. උඩින් තමයි කොංක්‍රීට්ටක දාන්නේෙ. දොරේ කොංක්‍රීට් එකේ බරට අර මුක්කු පහලට යන්න පුළුවන්. ඒ ඇතිවෙන පීඩනය අඩු කරන්න මුක්කේ පහලිින් තියෙනවා ලෑල් ලක්තියලා. තොරේ ලෑල්ල නිසා පීඩනය අඩුවෙන නිසා ඒ මුක්කුව පහලට කාවාදිනක නතර වෙන. මේ වගේ එදිනෙදාජීවිතේදී ඕන තරම් මුදාහරණ ඔයායට කතා කරන්න පුළුවන්. වාලහිදන්න මඩ ගොඩක් දිගයනවා කිය ඒ මඩගොඩදිගේ යනකොට අපුව එරෙන්ඩ පුළුවන් ඒ එරෙනක වලක් වන්න අපිට පුළුවන් ලෑල්ලක්දාන්න ලෑල්ලක් දැම්මහම වර්ගඵලයේ වැඩි වෙලා පීදනය අඩු වෙලා අපිට පහස්ුවෙන් යා ගන්න පුළුවන් වෙනවා එරෙන් නැතු එන අපි කතා කරේ පීඩනයගැ ගනවස්තු මතයේ දෙන පීඩනයගෙන් ත්‍ර පීදනයට වර්ගඵලය සහ බලය කියන සාධක දෙක බලපාන. වර්ගඵලය අඩුවෙනකොට පීඩනය වැඩිවෙනවා බලය වැඩි වෙනකොට පීඩනය වැඩිවෙනවා. එනම් පීඩනය අඩු කරන්නන වර්ගඵලයේ වැඩි කරලා බලය අඩුකරාණං හරි. අපි බලමු. ඊ අඟට මේ සම්බන්ධව ගණනය කිරීමක් කහොමද කරන්න කියලා. මේ බලන්ඩ මෙ මේ විදියට ගණණය කිරීමක් ලබා දෙනවා. පතුලේ වර්ගපාලය බින්දු අයිදසම හතරයි වර්ගමීට වන වස්තුවක බර පුතාලා බර කියලා මෙතින් දෙ කියන්නේ බලය කියෙනෙක්ම තමයි. බර එද්දාස් දෙසීයක් නියුටන් නම් එම වස්තුවමාගේ නැති කරන පීඩනයසයන් ගණණය කිරීම පැහැදිලි ගාන පැහැදිරී අපිට අපිට දීල තියෙනවා වර්ගඵලේ අපිට දීලතියෙනවා බලේ. අපි දන්නෝ මේසඳහා ප්‍රකාශනයක්. පීඩනය සමානයි අබිලම්භ බලය බෙදීම වර්ගඵලේ. පීඩනය සමානයි අබිලම්භ බලයේ බෙදීම වර්ගඵලේ. එන අපි මොකද කරන්නේ මේ ගාන හදනගොට ඉස්සල්ලා ප්‍රකාශනය ලියනවා. ඉට පස්සේ ඒ අදාල දේවල් ලාදේශ කරනවා. ඉට පස්සේ උත්තරේලා බාගන්න. බලමු අපේම කරන්න පුළුවන්ද කියලා. අපි ඉස්සල්ලාම පීඩනය සමානයි අබිලම්භ බලය බෙදීම වර්ගඵලයේ කියන ප්‍රකාශනය ලියනවා. ඉට පස්සේ ඒගොල්ල දීල තියන දත්තඒකට ආදේශ කරනවා. අපට දීලතියනවා අබිලම්භ බලය එද්දාස් දෙසියයි නියුටන් කියලා. ඒත් එක්කම වර්ගඵලයේ දීල තියෙනවා දසම හතරයි වර්ගමීට කියලා. එතු අප ඒදේවල්මවිදිර ආදේශ කරහම මේවිදිර ආදේශ කරහම අපට උත්තරේ ගන්න පුළුව. ඒකයන් එදදාස් දෙසිියයි න්‍යුටර්න් වෙෙදනවා බිඳුවයි දසමහතරයි වර්ගමීට වලින්. බෙදුහාම අපට උත්තරයක් ලැබෙනවා තුන් දාහයි කියලා. එදකට මේ උත්තරේ සම්පූර්ණද උත්තරයක් සම්පූර්ණ වෙන්න නං ඒ උත්තරේ තියෙන් නෝනි ඒකකයා. එහෙනම් අප මේකට ඒකක දාන්්ඩෝනිි අපි පාඩමේ මුලදිම පීඩනය සඳහා ඒකකයක් හදාන්න. එනම් මෙතර අපි දාමුව ඒකකය වර්ගමීටරේට න්‍යටන් හෝ පැස්කල් කියන එකකින් දෙකින් ඕන ඒකකයා කवाලට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒනම් අපට ලැබෙනවා තුන්දාහයි පැස්කල් කියලා. පැහැදිරිද ඒ අප ලැබෙනවා පිළිතුර තුන්දාහයි පැස්කල් කියලා. බලබුලමයි තවත් ගන්නණය කිරීමක්. මේකෙද අපි කතා කරනවා මේ විදියට සිටගෙන සිටින මිනිස ගුමගින්. පොවමත ඇතිකරන පීඩනය විසිදදස් පන්සීයයි වර්ගමීටයට නියවටන්. ඔහුගේ පාදයක පතුලේ වර්ගපාලයේ දීලතියෙනවා බිඳුවයි දසම බිින්දුවයි දෙකයි වර්ගමීට. එහෙමනං සිටගෙන සිටින මේ පුද්ගලයා මගින් පොළොවමත ඇතිකරන බලය ස්වවැන්න කියලයි කියන්න. සිටගෙන සිටින මේ පුද්ගලයා මගින් පොළොවමත ඇතිකරන බලය කොච්චරද්ද කෙලායන්. එ අපි දන්නවා මේසදහ අදාළ ප්‍රකාශනය. අපි ප්‍රකාශන ඉස්සල්ලම් ඉදිරිපත් කරනවා මේ විදියට පීඩනය සමානයි අබිලම්භ බලේබෙදීම වර්ගඵලේ කිය. පීඩනය සමානයි අබිලම්භ බලේබෙදීම වර්ගඵලේ. ඉරිපස් ඇ අපිට තියෙන්නේ මේ කියන දේවල්වලින් අපි දන්න දත්ත ටික මේකට ආදේශ කරන්න. අපිට මෙතෙදි පීඩනය දීල තියෙනවා ඒ වගේම වර්ගඵලයේ දීල තියෙනවා අපේ අහන්නේ බලය. ඒක යන්නේ පුද්ගලයාගේ බරතමයි මේ බලය කියලහන්න. එන අපේ වාදේශ කරන්නයි හදන්නේ. පීඩනය සමානයි අබිළම්භ බලය බෙදීම වර්ගඵලය. පීඩනයදානවා විසිදදස් පන්සීයයි වර්ගමීටරට නියුටන්. විසිදදාස් පන්සීයයි වර්ගමීට ේට නියවුටන් ඒත් එ එකම අබිලම්භ බලය අපි දන්න නැහැ. ඒත්ඒ එකම අපි දන්නවා වර්ගඵලය දසම බින්දුුවයි දෙකයි වර්ගමීට. එතකොට දැංවාලට මේ ගණන් හදන පුළුවන්. හැබැයි මෙතෙන්දිමේ ගාන හදනකොට යාල කල්පනා කරන්න ඕනි මේ ගානෙ දීල තිබ්බේ කොහොමද කියලා. ගානෙ දීල තිබ්බේ පුද්ගලයාගේ පාදයක පතුලෙහි වර්ගඵලය. එක පාදයක පතුලෙහි වර්ගඵලය. එතකොට එක පාදයක පතුලෙහි වර්ගඵලය බිඳුවයි දසම බිඳුවයි දෙකයි වර්ගමීට නං. එහෙනම්ගේ පුද්ගලයාට පාද දෙකක් තියෙනවාන. කොහෙවත් කියනෑනි මේ පුද්ගලයක් තනිකුලෙන් හිතගෙන ීටය කියලා. එහෙනම් අපි මේ දසම බිඳුවයි දෙක දෙකෙන් වැඩි කරන්න ඕනිි එතගොඩ තමයි පොලවේ ස් පර්ශ වෙලා තියෙන මුළු වර්ගඵලේ ලැබේ. එන අපිට දැන් ගානහ දැන්න පුළුවන්. විසිදදාස් පන්සී අයි වර්ගමීටෙන් න්‍යටන් සමානයි, බලය බෙදීම දසම බින්දුවයි හතර. එහෙනම් අපිට එනවා ඒ පුද්ගලයාගේ බර, විසිදදාස් පන්සිීය වැඩිකිරීම දසම බින්දුවයි හතර. එහෙනම් අපිට ලැබෙනවා ඒ පුද්ගලයාගේ බර නැත්තං ඇතිකරන බලය කියයිද නම සීයයි කියලා. නම සීයයි කිව්හාම උත්තරේ සම්පූර්ණ නෑ. නමසීයයි කියඇද උත්තරේ සම්පූර් නැහැ මොකද ඒ බලයක් නං ඒ බරනං ඒකට ලැබෙන් නෝනි අනිවාරයම ඒකකයක්. ඒ ඒකකේ තමයි නටන්. න्यටන් නැත්තං ඒ ඒක කියය නැත්තං ඒ උත්තරේ අසම්පූර්ණ උත්තරයක් වෙනවා. එනම් ඒ පුද්ගලයාගේ බර නටන් නමසීයයි නං. අපේ ඇැවුව තඒ බුද්ගලයාගේ ස්කන්ධය කියද කියලා. අපි දන්නවා, න्यුටන් දහයක් කියන්නේ කිලෝගරෑම් එකයි. න්‍යවටන් දහයක් කියන්නේ කිලෝග්‍රෑම් එකයි නං එහෙනම් න්‍යවුටන් නමසයක් කියන්නේ කිලෝග්‍රෑබ් අනුවයි. කිලෝගරෑම් අනුවයි. අබලමු ද්‍රෝපීරණය කියන මොකක්්ද කියලා. ද්‍රවයක් මගින් එය පවතින බඳුනේ පතුල මතත් එම බඳුනේ බිත්ති මතත්. ද්‍රවේ බර මගින්. ලබා දෙන තෙරපුමට අපිට කියන්න පුළුවන් ද්‍රෝපීඩනය කියලා. ද්‍රවයක් මගින් එය පවතින බඳුනේ පතුල මතත්. එම බඳුනේ බිත්ති මතත් ද්‍රවේ බරමගින් ලබා දෙන තෙරපුම ද්‍රවපීඩනය කියලා කියන්න පුළෝ. එතකොට බලමු මේ ද්‍රවපීඩනය කෙරෙහි මොනවගේ දේවල්ද බලපාන්න කියලා. ද්‍රවපීඩනය කෙරෙහි මොනවද අපි දැනගන්න ඕනි කියලා. මේ ද්‍රවපීඩණය කරේ දැනගන්න ෝනිමේ කරුණු මගින් ඔලට ගොඩක් ඉස්සරට වැදගත්වෙන කාරුණා කීපයක් කියල දෙන්නයි හදැන්න. මෙන බලාන පුතාලා ද්‍රවපීඩනය ඒ අඩංගු බඳුනේ සෑම දිශාවකටම ක්‍රියා කරයි. ද්‍රවපීඩනය එ දාලතියන භාජනයේ හැම පැත්තටම ක්‍රියා කරනවා. සෑම දිශාවකටම ක්‍රියා කරනවා. ඒ වගේම ද්‍රවපීඩනය ඒ දාන බඳුනෙහි එකම මට්ටමේ නං ද්‍රවපීඩන සමානයි. කිසියම් බඳුනක එකම මට්ටමේ ද්‍රෝපීඩන සමානයි. තවේකත් තමයි ද්‍රවකදේ උස වැඩි වන විට ද්‍රෝපීඩනය වැඩී. අනිත් එක ද්‍රවපීඩනය කෙරෙහි ද්‍රවකඳේ හැඩේ බලපෑමක් ඇති කරන්නේ නෑ. අපි ආපව බලු මේ කතුන්දර මුණද කියලා? ද්‍රවපීඩනය, ඒ අඩංගු බඳුනේ සෑම දිශාවකටම ක්‍රියාකම. ද්‍රවයක එකම මට්ට මේ ද්‍රෝපීඩන සමානවේ. ද්‍රවයක එකම මට්ට මේ ද්‍රෝපීඩන සමානවේ. ද්‍රවකදේ උස වැඩි වනවිට ද්‍රවපීඩනය වැඩී. ද්‍රවකන්දේ උස වැඩි වනවිට ද්‍රරෝපීඩනය වැඩි. එතකට මේ ද්‍රවපීඩනය කෙරහි ඒ ද්‍රවය දාලතියන බඳුනෙහි හැඩේ බලපෑමක් සිද්ධ කරන්නේ නෑ. මේ කාරණටික අපිට මේ ගෙදරීන දවස්සල පොඩිපොඩි ක්‍රියාකාරකවම්්වලින් කරලා බලන්න පුළුවන්. මේ බලන්න එක දෙයක් මේ විදරා අපට කරන්න පුළුවන්. මේ විදිය බෑග්ගයක් දන්න. මේ තියෙන. මේ වගේ ද්‍රවය පුරෝපු බඳුනක් කරගෙන. මේ පොලිතීන් බෑගට ජලය පුරෝලා මේකෙ හැම පැත්තෙම සිදුරු විද්දොත්. හැම්ම පැත්තටම ජලය විදිනවා. එක පැත්තක් කියලනෑ හැම පැත්තටම ජලය විදිනවා. ඒක ඇන්නේ ද්‍රවපීඩනය සෑම දිශාවකටම ක්‍රියාකරලා තියෙනවා. ද්‍රවපීඩනය සෑම දිශාවකටම ක්‍රියා කරනවා. එක පැත්තක් කියලනෑ හැම පැත්තටම මේ බඳුනේ මේ බිත්තිය මත සෑම දි ද්‍රෝපීඩණය ක්‍රියාක. ඊළඟක. අබලම ඊළඟ වස්ථාව මේ බලන්න? ද්‍රවයක, එකම මට්ටමේදී ද්‍රවපීඩන සමානයි. අපිට ගන්නපුළුවන් මේ සඳහා මිගාබෝතලය. ඒමිගාබෝතලය අරගෙන ඒ වටේ පතුේ එකම මට්ටමේ සිදුරුපේලියක් හදනු. ඉරි පස්ස අපික සෙලෝටේප්පයකින් වහනෝ. ඉට පස්සේ අබිර වතුරපුරෝලා සෙලෝටේපක්ක පාරිින් අතෑ රිහම මේ ජලය එකම විදිහට හැමම පැත්තරටම ගලාගෙනයන. එක්ම විදිහට හැම පැත්තටම ගයනවා. කොහෙන්වත් වැඩිපුර විසිලීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එකම මට්ටමේදී ද්‍රවපීඩන සමානයි කියන. එකම ද්‍රවයක සමාන මට්ටම්වල ද්‍රෝපීඩන සමාන. මේ අපිට ගොඩාක් වැදගත්වන කාරණය ඉස්සර හැදි ගණනේ කිරීම් ගොඩක් අපට කර තිය නවා ඒ ගණනය කිරීම්වලදී අපට වැදගත්තෙනවා. ද මතකතියා ගන්න එකම ද්‍රවයක සමානමට්ටම්වල ද්‍රෝපීඩන සමාන බව. තව දෙයක්. බලමීළංඟ අවස්ථාව. ද්‍රවකඳේ උස වැඩි වන විට ද්‍රෝපීඩනය වැනිින්. අපිට ගන්න පුළුවන් මේසඳ හා උසමිගාබෝතලය ඒමගාබෝතරය අරගෙන එක කෙලිින් සිරස්ස සිදුරු පේලියක් හදනු. එට පස් අපකට සෙලෝ ටේපයක් ලවු? එට පස අපිකට ජලය පුරෝලා සෙලෝටේපෙ ඉක්මනින්ම ගලේවහම අපිට පේනවා පතුලෙෙන් ගොඩාක් ඇතරෙනවා උඩිින් එනකොට ටික ටික ජලය වැටින විදිිය වෙනස්. පතුලෙම තමයි ගොඩාක් ඇතට ජලය විදිින් ඒක ඇනේ පහල ලක්ෂයේ ද්‍රවපීඩනය වැඩි උඩට එනකොට ද්‍රෝපීඩනය අඩුයි එහිනං ද්‍රෝපීඩනය කර බලපානවා ඒ ද්‍රව කන්දේ උස ඒ ද්‍රවේ ගැපුුර ගැම්ඹුර වැඩිවෙන තරමට ද්‍රෝපීරණය වැඩි. ඊ ළඟ අවස්ථාව අ බලමු මේ විදියට මෙතියෙන්නේ තවත් ක්‍රියාකාරකම. මෙතෙන් ද්‍යාපි පෙන්නන්න උත්සාහ කරන්නේ ඒ ද්‍රවය දාලතියන බඳුනේ හැ ද්‍රවපීරණය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ. එක එක බඳුන් අපි දන්නවා. බලන්න ප්ලාස්කු වටාඩිපලස්කු පැතරි අඩිපලාස්කු පරිමාමිත්ක පලාස්කු ඒ හැම ප්ලාස්කියම උස සමාන වනාට ඒගේ හැඩිය වෙනස් නං ඒ හැඩේ වෙනස්වීම කිසිම වෙලාක බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ ඒ ද්‍රවපීඩනය කරෙ ද්‍රවපීඩනය ඒ ද්‍රවකන්දේ හැඩේ බලපෑමක් සිද්ධ කරන්නේ නැහ. එ අපි දන්නවා ද්‍රවපීඩනය කෙරෙහි දැනගතයුතු කරුණ. ද්‍රවපීඩනය ය දාලතියන බඳුනෙ සෑම දිශාවකටම ක්‍රියා කරන. ද්‍රවපීඩනය එකම ද්‍රවයක සමාන මට්ටම් වලදී සමානව පවතිනවා. ද්‍රව ද්‍රවේ ගැඹුර වැඩි වනවිට ද්‍රෝපීඩනය වැඩිුවේෙනවා. එත් එක්කම ද ද්‍රවේ දාලතියන බඳුනේ හැඩය ද්‍රවපීඩනය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ. එහෙනම්. අපට වැදගත්වෙනවා. කිසියම් ද්‍රවයක පහල ලක්ෂයක් මත, ඇතිකරන ද්‍රවපීඩණය කොච්චරද්ද කියලා හොයාගන්න. කිසියම් ද්‍රවකදක පහල ලක්ෂයක් මත ඇතිකරන ද්‍රවපීරණය කොච්චරද්ධි කියල බලාගන්න අවශ්‍යයනෝ. න අපි ඒ සඳහා බලමු කොහොමදාපියක බලන්න කිය. ද්‍රවපීරණය මනින් අයි හදැන්. මේ බලන්න පුතාලමරූපය දකිනකොට මට මතක් වෙන්නේ වවැවක්. ඒ වැවේ වැව් බැම්ම හදල තියෙන විදිහ. වැවක වැව් බැම්ම හදනකොට පහල පලල් වෙන්න හදලා උඩට එනකොටේ පලල් බව අඩුවීමක් දකින ලැබෙනවා. ඒකට හේතුව වැවේ පහලට යනකොට ඒ වැවේතියන ජලස්කන්දේමගින් පහල ඇතිකරන ද්‍රෝප් ඉඩනය ඉහල ඇතිකරන ද්‍රවපීරෙන්ට වඩා විශාල් අගයක් ගන්නවා. ඒ ද්‍රවපීදනට ඔරොත්තුදීම සඳහා වැවේ වැව්බැම්ම පහලකොටස පලල්ව හදලතිය. එතගොට වැවක පහලට යන්න යන්න ජලකද පහලට යන්න යන්න ඇතිකරන ද්‍රෝපීරනය වැඩි. එනං ද්‍රෝපීරනේ හොයන්න අපිට වෙනවා සමීකරණයක් ප්‍රකාශනයක් ලබාගන්න. මේ ද්‍රවපීරණය ඇතිවෙන්නේ ඒ ද්‍රවකන්දේ බර නිසානං. ඒ ද්‍රවකන්දයේ බර නිසානං අිට පුළුවන් මෙන්න මේ විදිහට ද්‍රවපීඩනය සඳහා සමීකරණයක් ලබාගණ්ඩ ද්‍රවපීඩනය සමානයි දන්ද ද්‍රවේ ගණත්තය සහ ගුරුත්වජ තොරණය ආශ්‍රෙන්. ද ද්‍රෝපීඩනය කෙරෙහි ද්‍රවකන්දයේ උස බලපානවා ඒත් එක්කම ද්‍රවේ ගණත්වය බලපානු ගනත්තේ වැඩීනං ද්‍රෝපීරණයේ ගොඩාරයක් වැඩීලම. ඒත් එක්කම ගුරුත්වජ තොරණය බලපාන්න. ගුරුත්වජ තොරණයනං ගැටලුවක් නැහැ. මොකද අපි මේ ගණය කිරීම් සියල්ල කරන්නේ පෘතුවිය මත නිසා ගුරුත්වජ තොරණය අපි දන්නවා දහයයි එම්ම ශ්‍රිණ දෙකර. තත්පර වර්ගයට මීට දහයයි කියනාගේ අපි පෙර පාඩංවලදී මත කේතියයාගෙන දැලතිගෙන. බැ අපිට ගොඩක් කලා දදිේ ජීකෙනාගේ ලබා දෙනවා. ලබා නොදුන්නත් අපි දැනගන්න ඕනේ ජීවලාගේ කියද කිය. එහෙනම් මේ ද්‍රවපීරනය සඳහා අපි ලබාගන්න ප්‍රකාශනයේදී ද්‍රවපීරනේ හොවාගන්න. ද්‍රවකන්දේ උස වැඩිකරනවා ගුණ කරනවා ද්‍රවේ ගනත්වය වැඩිකරනවා ගුරත්වජ තොරනින්. ද්‍රවකන්දේ උස එච් කියල සැලකුවත්. ද්‍රවේ ගණත්වය රෝ කියල සැලකුවත්. ගුරුත්වජ තොරණය ජී කියල ලබාගත්තුත් අපි ලැබෙනවා ද්‍රවපීරණය සමානයි, H රෝජී කියන සමයිකරන. ද්‍රවපීඩණය සමානයි, Hච් රෝචි. එන අපිට කිසියම් තැනක ද්‍රවයක පහල ලක්ෂයක් මත. ඇතිකරන ද්‍රවපීරණය හොයන්න කිව්ව. අපිට පුළුවන්ගෙනවා ද්‍රවපීරණය සඳහා. එච් රෝජී කියන සමීකරණය ආදේශ කරන්න. බලමු අපිට එහෙම සමීකරන ආදේශ කරලා ගණනය කිරීම් කරන්න පුළුවන් වීද කියලා. මෙ බාන මංවාර් ලබා දෙන පලවෙනි ගණන. මේ විදියට අප බලමු ද්‍රවපීදනයට ගණනය කිරම් සිදු කරන්නේ කොහොමද කියලා. ජලාශයක ගැම්ඹුර මීටර් දෙකයි. ජලාශය ගැම්බුර මීර් දෙකයි. ජලාශයේ පතුළමත ඇතිවන ද්‍රෝපීඩණය සොයන්න. එතකොට අපිට දෙනවා ඒ ජලාශයේ තියන ජලයේ ගනත්තය කියද කිය. ජලයේ ගනත්්‍යය දෙනවා ගුරුත්තජ තරණය අපි දන්නවා නමුත් අපිට ගණනය කිරීමේදක ලබාදීලා තියවා. එන අපි ද්‍රවපීඩනය සමානයි එච්රෝජී කියන සමීකරණයෝදන. එච්චයට දානවා ඒ ජලාශයේ ගැඹුර මීට දෙකයි. රෝවල්ට දානවා ජලයේ ගණත්තය දාහයි කේජී එම්රිනතුන. ගනමීත්‍රයට කිලෝග්‍රෑම් දාහයි. ජීවල්ට දානවා දහයයි එම්ම ස්ශ්‍රින දෙක. එතුකොට අපට ද්‍රෝපීරණය හොයා ගන්න පුළුවන් කම ලැබෙනවා. දෙක දාහෙෙන් වැඩි කරලා දහයෙන් වැඩිකරහම අපට ලැබෙන උත්තරයක් විසිදාහයි කියන. මේ විසිදාහයි කියෙන උත්තරේ, ල දන්නවා ඒක සම්පූර්ණ නොවන උත්තරයක් බව. ඒ සම්පූර්ණ කිරීම සඳහා අපිට වෙනවා ඒකකයක් යොදන්න. මේතියෙෙන්න්නේෙත් පීඩනේ. ඉස්සල්ල හෙව්වෙත් පීඩනය පීඩනය සඳහාදාන ඒකකය පැස්කල් එම නැත්තං වර්ගමීට්‍රේට නුටල් මේ ආකාර දෙකටම අපිට පීඩනය සඳහා ඒකක යොදන්න පුළුවන් කමලබෙන. ඇයි බලමුල අමයි තවත් උදාරණය. වත් උදාහරණයක් ක බලෝ මේ තියෙන්නේ රසදිය කඳක් මගින් එහි පතුළමත ඇතිකරන ද්‍රෝපීඩනය තිස් හතරදාහයි පැස්කල් නම් රසදිය කඳේ උස සොයන්න දරුවනේ රසදිය කියන්නේ ගනත්තය ගොඩාරියක් වැඩිද්‍රවයක් රසදිය මේතරං චූටි බෝතරයක තිය රසදිය ටිකක් අපිට ගන්න වුනොත්තහෙම දැම් මෙතන තියෙන්නේ පොල්තෙල් නං මේ විදියට රසදිය තිබ්බොත්තයේම මට මෙහෙම පහසුවෙන් ගන්න බෑ. රසදිය මට මේ විදිහයට එක හරි බරයි. එක ගණත්ය ගොඩාරියයක් වැඩිය. රසදිය ඒ අරං ගණත්තය වැඩිද්‍රවය. රසදයේ ගණත්්‍යය දීල තියෙනවා දහතුන්දාාස් හයිසියි කේජ. එ. බ්‍රරිනතුන. වාට මත ගයින ජලයේ සඳහා ගනත්්‍යය දුන්නේ දාහයි. රසදිය සඳහා ගනත්තය දහතුන්දාස් හයිසිීයයි කේජී එම්රින්නතුන්. එනම් අපිට තියෙන්නේ මේ වෙලාවේ මේ ද්‍රවපීරණය හොයන්න ද්‍රවපීරණය සඳහා අදාළ ප්‍රකාශනය යොදන්න ද්‍රවපීරණය අගේ අපිට දීල තියෙනවා ද්‍රවපීරණය අගේ තිස් හතර දාහයි පැස්කර අපි ඒක ඇතින්ට යොදනවා. එච් අපිට දීල නැහැ රසදිය කන්දේ උස තමයි අපට දැංක් හොයන්න කියලා කියන්න. අපි දන්නවා රසදයේ ගණත්තය කියද කර. රසදයේ ගණත්තය අප දීලතියෙනවා දහතුන්දාස් හයසීයයි කියලා. ඒනං අපි ජී කියෙනගේ දන්නවා ගුරුත්වජතරණයඒ දහයයි එම්ම ශ්‍රිණ දෙක. එ අපි දන්න දේවා ලොක්කම ආදේශ කරල බලමු උත්ත්‍රේ ලබා ගන්නන්නේ කොහොමද කියලා. මේ බලන්න පුතාලා එත්් අපි දන්නේ නැහැ. රසදිය කදේ උස. රෝ අපි දන්නවා දහතුන්දාස් හැසියයි කේජී. එම්රින තුන. ඒවාගේ අපි දන්නවාජී දහයයි එම්ම ශ්‍රිණ දෙක. තර මේක සුළු කරහම අපට සිද්ධ වෙනවා මේ රසදියකන්දේ උස Hච් උක්ත කරන්න. එනං එච් උක්ත කරහම අපට ලැබෙනවා තිස්හතරදාහයි පැස්කල් බෙදීම දහතුන්දාාස් හැසිීයයි කේජී. එම්රිින තුන වැඩි කිරීම දහයයි එම්ම ස්ශ්‍රීනක. මේ බානි උත්ත්‍රේ ලැබෙනවිී. එච් සමානයි දසම දෙකයි පහයි. මේක සුළු කරල බැලුවවාම අප ලැබෙනවා එච්වල්ට දසම දෙකයි පහයි. මේ හොයන්නේ රසදිය කඳේ ස. රසදිය කන්දේ උස හොයනකොට ඒකේ උසක් නිසා අපිට දාන්නවෙනවා ඒ සඳහා මීටර් කියන ඒකකය. මීටර් දැම්මිනැත්තං උත්තරේ සම්පූර්ණ නොවන බව ඔයලදන්න. එහෙනම්. අපි ළඟට බලමුපුතාලා, වත් උදාහරණයක් කතා කරන්න. ඒ උදාහරණය කතා කරන්න කලින් මංවායට පෙන්න්නන්නම් මේ තියෙන්නේ මගලංග යුනාලය. මේ යුනාලයේ මං මේ විදියට දාල තියෙනවා අද්‍රවයක්. ඒ ද්‍රවේ මේ යුනාලේ මේ පැත්තෙ සහ මේ පැත්තේ සමානව තියනවා. මෙතියෙන්නේ මම සිදු කළපු පරක්ෂණය මංකරපු ක්‍රියාකාරකම. මෙතියෙන්නේ පසුවදා පුද්‍රව මෙ තියනෙ කලින් තිබද්‍රවේ. ම මේ දියටට මෙහෙම රූල තිබ්බහම මේ ද්‍රෝමට්ටම් සමානයි වාල්ටපේනවා මේ ද්‍රෝමට්ටම් සමානයි. මෙහෙම ද්‍රෝමට්ටම් සමානව තියෙනකොට අපි කලින්ගෙන ගත්තා එකම ද්‍රවයක සමානමට්ටම් වල ද්‍රෝපීරන සමාන බව. එකමද්‍රවයක සමානමට්ටම් වල ද්‍රෝපීරණ සමාන බව. අපි ද මේ තියෙන්නේ ජලය කියලා? මේතියෙන්නේ ජලයනං මං මේ ජලයේ ගනත්තිය දන්නවා. ජලේ ගනත්්‍යය දන්නවා මේ උස මට හොයාගන්න පුළුවන්. එන මං මේ උසදන්නවා මේ ද්‍රවේ ගනත්්‍යය දන්නවා. එනම් මෙන්න මේ ලක්ෂය මත ඇති කරන ද්‍රෝපීඩනය මට හොයා ගන්න පුළුවන් කම ලැබෙනවා. එහිනං ඒ පීඩනයම තමයි මෙත නැති කරන්නේ. මොකද එක්ක මද්‍රවේක සමාන මට්ටම්වල ද්‍රෝපීඩන සමාන නිසා. එක්ක මද්‍රවේක, සමාන මට්ටම් වල ද්‍රෝපීරණ සමානිසා. මේද්‍රවේ ගණත්වය දන්නවනම්. මේද්‍රවකඳයේ උස දන්නවනම් මට පුළුවන් මෙතන ඇති කරන ද්‍රෝපිරණය හොයාගන්. එනම් ඒද්‍රව පීඩනේම තමයි මෙතන තියෙන. එනම් මෙතන පීරණය මම දන්නවනම්, මෙතනඇති කරන ද්‍රෝපිරණය දන්නවනම්, මේද්‍රවකන්දයේ උස මම දන්නවනම් මට පුළුවන්කම ලැබෙනවා මේ පසුවදා පුද්‍රවේ ගනත්තේ හොයාගන්න. මේ විදියට, ඔයා ගන්න පුළුවන් ගණණය කිරීමක් තමයි මම් මෙවාලට ඉදිරි පත් කරලතිය. එතිෙන්දි කියනවා යුනාලයකට ජලේපුරවා ඇතිවිට ජලමට්ටම් සමානව පවතින් අපි දැක්ක ඉස්සලම ජලමට්ටම් සමානව තිත්්බේ. එම යුනාලේ එක් බාහුවකට ජලය සමග මිශ්්‍රන් නොවන ජලට වඩා ගනත්තයෙන් අඩු වෙනද්‍රවයක් දැමූවිට එම ද්‍රවකදය උුස සෙන්ටිමීට හතරයි. එමද්‍රවේ පහළමට්ට මේ සිට අනික්බාහුවේ ජලකන්දේවස සෙන්න්ටිමීට තුනයිඉන්නම් පසුවදැමූ ද්‍රවයි ගණත්තේසයන් අපිට ගාන ලොකු ගානක් වගේ පෙරුණට පුදාලා මේ ගාන අපිට සරලව හදාගන්න පුළුවන් ඒ සඳහා මේ විදියට රූප සථහනක් කැඳගත්තට පස්සේ ඒ ගාන කියතිබෙ මෙහෙමයි මේ විදියට යුනාලයට ජලේ දාල තිබ්බා ඒ ජලමට්ටම් සමානව තිබා ඊට පසේ ඒ ජලයට දැම්මා ජලය සමග මිශ්‍රණවන ජලට වඩා ගණත්ත අඩු වෙනද්‍රවය. ඒද්‍රවය දැම්මහාම ඒද්‍රවකදස සෙන්ටිමීට හතරයි ඒද්‍රවකන්දෙු සෙන්ටමීට හතරයි. ඒද්‍රවකන්දේ පහළමට්ට මේ දං අනි ජලකන්දයේඋස සෙන්ටිමීටර් තුනයි. එනම් අහනවා පසුව දැමූ ද්‍රවේ ගනත්වය කියද කියයි. පසුව දැමූ ද්‍රවේ ගනත්තය කියද. අපි දන්නවා මෙතන PB කියල මංවාලට පෙන්නලතියෙන්නේ. ජලයමගින් නැතිකරන ද්‍රවපීඩනය. Pඒ කියල මම දක්වල තියෙන්නේ පසුව දැමූ ද්‍රවකඳමගින් නැතිකරන ද්‍රවපීඩනි. හැබැයි අපි දන්නවා PA සමානයි PB. Pඒ සමානයි PB වෙන්න හේතුව එකමද්‍රවයක සමානමට්ටම්වල ද්‍රෝපීඩන සමාන නිසා. එකමද්‍රවයක සමාන මට්ටම්වල ද්‍රෝපීරණ සමානයි. අපිට පුළුවන් PB වල ද්‍රෝපීරණය හොයන්න. ඒ PB වල ද්‍රරෝපීඩනය Pඒ වල දරෝපීරට සමානයි. ඒ නිසා පිධානවා මේ විදියට. Pඒ සමානයි PB. එකමද්‍රවයක සමානමට්ටම්වල ද්‍රෝපීඩන සමාන නිසා. ඒ නිසා ප්‍ර ඒ සඳහාදානව එච්රෝජී හැබැයි ඒච් කියන්නේ පසුවදාපුද්‍රවේ ද්‍රවකඳෙවුස රෝඒ කියන්නෙත් පසුවදා පුද්‍රවේ ගනත්වය ජී හැමෝටම පොදයි. PීBී සඳහත් අපිධානවා හැබැයි PB සඳහාදාන්නේ ජලේතියන විස්තර ටික ජලකඳේවස ජලේ ගනත්වය සහ ගුරුත්වජතරණේ අපි මේ කියන දේවල් ආදේශකරම. පසුවදැමු ද පසුවදැම්මු ද්‍රවකන්දයඋස සෙන්ටිමීටර් හතරයි. ඒ සෙන්ටිමීටර් හතර මීටර් කරගන්නෝඩ නිසා මන්දාල තියෙනවා දසම්ම බිඳුවයි හතරයි. පසුවදැම්මු ද්‍රවේ ගණත්ය දණ්ඩින හැ ඒ එකතම අපිට හොයන්න කියල කියන්නේ. ජී අපි දන්නවා දහය. එහා පැත්තේ ජලකන්දමගින් නැති කරන ද්‍රෝපීඩනව. ජාලකන්දයේ උස සන්ටිමීටර් තුනයි. මීටර් දසම බින්දුවයි තුනයි. ජලයේ ගණත්තය දාහයි. ගුරුත්වජ තරණය දහයයි. දැන් අපිට සුළු කරගණඩ පුුවන්. අපි දන්න ඇති එක රාශියයි තියෙන්නේ රෝ ඒ ඒයන්නේ පසුව දැමු ද්‍රවේ ගණත්වය විතරයි. දැපි සුළු කරමු. මේ දහයට මේ දහය කැපිලයනවා. ඉර පස්ස අපිට රෝ ඒ සමානයි ලැබෙනවා මෙන්න මේ විදිහට. දසම බිඳුවයි හතරයි රෝ ඒ සමානයි. දසම බිඳුවයි තුන වැඩිකිරීම දාහා ඒක යන්නෙ තිහ. එනං රෝඒ සමානයි තිහ බෙදීම දසම බිින්ඳුවයි හතර එහෙනම් අපිට ලැබෙනවා. පසුවදාපුද්‍රවී ගණත්තේ. පසුවදාපුද්‍රවේ ගණත්තය තිහ දසම බිඳුවයි හතරෙන් බෙදුවහම ලැබෙනවා අපිට කියද ඔවු ආලසුළු කරාණං. පණහයි කිය. හත්සිය පණහයි ගනමීටරයට කිලෝග්‍රෑම්. අපිට එක්කෙ කවස්ථාවලදී ආපු ඒකක වෙනස්. දැංහවුවේ ගනත්තයක්. ඒ නිසා ගණත්ත එකක කේජී එම්රිනතුන ගනමීටරේට කිිලෝග්‍රෑම් හත්සිය පණයි. ත අපිට ද්‍රෝපීඩනය පිළිබඳව දැනගත්තහ නොදන්න ද්‍රවයක ගනත්වය මේ ආකාරයෙන් ගන්න පුළුවන්කම ලැබෙන. එහෙනම් ද්‍රවපීඩනය හොයන්න අපිට පුළුවන් HරG කියන සමීකරණය යොදාග ද්‍රවපීඩනය සමානයි HරG HරGී මගින් අපිට විවිදාකාර ගණන් හදාගන්න පුළුවන් කම ලැබෙන අ්බල මුලමයි ඊට පස්සේ ඊරග අවස්ථාාවම කක්්දකය. ද්‍රවපීඩන සම්ප්‍රේෂණය අපිට පුළුවන් එක තැනක තියන ද්‍රවයක් තද කරලා තවත් තැනකට තෙරපුම ඒ ලබාධන පීඩනය තවත් තැනකට ලබාදෙන්. මගලග තියෙනවා සරල ක්‍රියාකාරකමක් කරන්න හදපු සරල උප්‍රමය. මේ බලන්න මේ තියනෙ කුඩා පිෂ්ටනයක් මේ තියෙන විශාල පිෂ්ටනය. මේතියන කුඩා සිරංජියයක් මේ තියන විශාල සිරිංජිය. මට පුළුවන් මේ කුඩා සිරිංජයේ මත මේ විදියට බලයක් ඇති කරන්න. මේ කුඩා සිරිංචය මත මේ විදිර බලයක් ඇති කරනකොට වාට පේනවා. මේ විශාල සිරිංජයේ තියන පිෂ්ටනය ඉහලට එසවෙන බව. ඒත් එක්කම වායට පුළුවන් මේක අනි පැත්තත් කරල බලන්. මේ විදියට මෙතනින් විශාල පිෂ්ටරය මත බලයක් යොදනකොට එහා පැතිතියන කුඩාපිෂ්ටනය මෙආකාරයට ඉහලට එසම සිද්ධයවා. ඒක අනිිමම එක පැත්තකින් තෙරපීම ලබා දෙෙනකොට ඒ තෙරපීම අනික් පැත්තර ගමන් කරන්න. ඒ තෙරපීම ඒ පීඩනය ගමන් කරේ මේ තියන තරලය ඔස්සේ. එතුට මේ තරලය ඔස්සේ මේ විද තෙරපීමේ අනවා කියලා කියන්නේ මං මෙතරින් දෙන පීඩනය අනි පැත්තර ගිහින්තියෙනවා කියනක. මට මේකට කියන්න පුළුවන් ද්‍රවපීඩන සම්ප්‍රේෂණය කියලා. ද්‍රවපීඩන සම්ප්‍රේෂණය මෙ බලන්ඩ ද්‍රවයක් එක්තැනකට ලබා දෙන පීඩනයක් ද්‍රවේ වෙනක් තැනක් වෙත යොමු කරවීම ද්‍රවපීඩන සම්ප්‍රේෂණයවි. ද්‍රවයක එක්තැනකට ලබා දෙන පීඩනයක්. ද්‍රවේ වෙනත්තනක් වෙත යොමුකරවීම ද්‍රවපීඩන සම්ප්‍රේෂණය ව. එකතැනකට පීඩණය ලබා දෙනෝ අනි පැත්තට පීඩනය ලැබෙනවා. මේ පීඩනය එක තැනකින්ඳං අනිත්තනට ගමන් කරේ ඒ අතර තිබ්බ ද්‍රවය ඔස්සේ. මේ කියන ද්‍රවපීඩන සම්ප්‍රේෂණය අපිට එදිනිදාජීවිීතයේදී විවිධ කාර්යන් සඳහා යොදාගන්න පුළුවන්කම ලැබෙන. අ බල මොනවාද කිය. මේ බලන්න පුතාලා ද්‍රවමගින් පීඩන සම්ප්‍රේෂණය වන අවස්ථාව. ද්‍රාව පීඩන චැක්කුව. අබිදන්නවා වාහනයක් ඒවාහනේ ටයරකක් ගලවන්න අවශන හම මේ වගේ ජැක්කුවක් ඒවාහනේ පහලින්තියලා මේ ලීවරය පහලින් තදකරනකොට පහට තද කරනකොට මේ කියන ද්‍රවේ මගින් මේ කියන පිෂ්ටනය ඉහට තෙරපෙනකොට වාහනේස වෙන. ද්‍රාවපීඩන ජැක්වුව. එක තැනකට පීඩනය ලබා දුන්නාම ඒ පීඩනය තරලය ඔස්සේ වෙනත් තැනකට ගමන් කරන්න. ද්‍රවපීඩන සම්ප්‍රේෂණය ද්‍රව පීඩන ජැක්කුව. බල් අපි තවත් අවස්ථාව. මෙතියෙන්නේ ද්‍රවතිිරිග පද්ධතිය. ද්‍රවතිරිංග පද්ධතියදී අපි වාහනේ තිරිගේ තද කරනවා. තිරිංගේ තද කරනකට මොකද වෙන්නේ ඒ හා සම්බන්ධ වෙලා තියන තරලයක් ඒ යොදන පිෂ්ට්‍රණය මගින් වෙනත් තැනකට යොමු කරනවා. එතන තියෙනවා පිෂ්ටන දෙකක්. ඒ පිෂ්ටන දෙක තිරිංග පලුවලට සම්බන්ධ වෙනවා. එතකොට ඒ වැෑත් වෙලා රෝධය තද වෙනවා. එතකොට මොකද වෙන්නේ අපි කියනවා බ්‍රේක් වදිනවා නැත්තන් තිරිංග තද වෙනවා කිය. අබලමු ළමයි මේ ආකාරයට තව දෙයක්. वाල දන්නවා? වාලගේ තාතලත් එක්ක සර්විස්ට්‍රේෂණය කරරි ගිහාම. ඒ වාහනේ සර්විස් කරන්න දැම්මහම විශාල ලෝහ නලයක් කඔස්සේ ඒ වාහන එස වෙන බව. මේ තියනේ වගේ අවස්ථාවක්. රථවාහන එසවීමට යොදා ගන්නා රථවාහන ඔස වනේ හොයිස්ට් කඳ. මෙතන සිද්ධ වෙන්නේ එක තැනකට ලබා දෙන පීඩනය තවත් තැනපවෙත යොම් කිරීම. මේ තියෙන්නේ ද්‍රවපීඩන සම්ප්‍රේෂණ. ද්‍රවයක් මගින් යොදන තෙරපුම වෙනත් තැනකදී ප්‍රයෝජට ගන්න අවස්ථාවක්. ඇත්තරම මේ පොඩිපිෂ්ටනය මත අපි කුඩා බලයක් යෙදුවහම ඒ බලය විශාල පිෂ්ටනය මතට ගිහිල්ලා වැඩි බලයක් එසවීමට සමත්වීම සිද්ධයලා. අපි ඒ ආශ්්‍රිතව ගණනය කිරීමක් සිදුකරලා බලින් මේආකාරය. බල රූපේ දැක්වෙන්නේ වාහන එසවීම සඳහා ද්‍රාවපීඩන යන්ත්‍රයක් උදව් කරගන්නා වස්ථාව. එහි කුඩාපිෂ්ටනේ මත න්‍යවටන් විසිහත්තරක බාලයක් යොදනාතර. එහි වර්ගපාලයේ බිින්දුුවයි දසම බින්දුුවයි බිඳුවයි හතරයි වර්ගමීට වෙන. විශාලපිෂ්ටනය වර්ගඵලයේ වර්ගමීට දෙකක් නම් එමගින් එස වන වාහනේ බර සොයන්න කියලයි කියන්න. එනං අපිට පුළුවන් මේ සඳහා අපි යොදාගත්ත පීඩන මුල ධර්ම යොදාගන්න. අපිට කිව්වා මෙන මේ කුඩා පිෂ්ටනය මත තෙරපුමක් ලබා දෙනවා ඒ තෙරපුම මේ තරලය ඔස්සේ අනිත් පිෂ්ටනය මත ගමන් කරන බව. අපි මේ ගණනය කිරීම සඳහා රූප සටහනක් යොදා ගමු මෙන මේ විදියට. මේ රූපසටහන යොදා ගත්තාම අපිට පුළුවන් පැහැදිරිව මේ ගණණය කිරීම හොඳින් කරගෙනයන්. වල් පේනවා. කුඩා පිෂ්ටනේ මත යොදන බලයේ න්‍යවටන් විසි හතරයි. කුඩා පිෂ්ටනය වර්ගඵලයේ දීල තියෙනවා බින්දුවයි දසම බිදුවයි බිඳුවයි හතරයි වර්ගමීට කියලා. එතකොට අපි දන්නවා වර්ගඵලය. අපි දන්නවා බලය. එහෙනම්? බිදන්නවා පීඩනය සමානයි බලයබෙදීම වර්ගඵලය කියන. එන අපිට මේ කුඩාපිෂ්ටනය මගින් ඇතිකරන පීඩනය හොයාගන්න පුළුව. මේ කුඩාපිෂ්ටනය මගින් ඇතිකරන පීඩනය අපි හොයාගන්නකොට පීඩනය සමානයි බලයබෙදීම වර්ගඵලය කියන සමීකරණයදාාන පුුව. එතන ඇතිකරන පීඩනය මේ තරලයෝස්සේ ඇවිල්ලා මෙ මේ විශාල පිෂ්ටනය මත ක්‍රියා කරන්නයි හදැන්. ලමු අපි ඒ ගණනය කිරීමේදී ඉස්සල්ලම කුඩා පිෂ්ටනය මත ඇතිකරන පීරණය කොතරම් අගයක් එනවද කිය. අබිහොයනවා කුඩා පිෂ්ටනය මත ක්‍රියාකරන පීඩණය කොච්චරද කිය. අබිළම්භ බලයේ බෙදීම වර්ගපලයේ. අබිළම්භ බලයේ දීල තියෙනවා නියුටන් විසි හතර. වර්ගඵලයේ දීල තියෙනවා දසම බිඳුවයි බිඳුවයි හතරයි වර්ගමීට කිය. එනම් විසිහතර බෙදෙනවා අපි දසම බින්දුවයි බිඳුවයි හතරයි වර්ගමීටර් වලින්. අපි ලැබෙනවාගයක් හයදාහයි. හයදාහයි කියල කියන්නේ එතන පීඩනයක් ලැබුණේ හයදාහයි පැස්කල්. නැත්තං වර්ගමීටයට න්‍යටන් හයදාහයි. ඔය කියන හයදාහම තමයි ඔය කියන්න පැස්කල් හයදාහම තමයි අර විශාල පිෂ්ටනය මතක්‍රියාත්මක වෙන්න. නම් විශාල පිෂ්න මත ක්‍රාත්මක වන පීඩනේ හයදා හයිනං විශාලපිෂ්ටනය වර්ගඵලයේ දීල තියෙනවන්නං ඒමත්ත ක්‍රියාකරන බලේ හොයාගන්න අපිට පුළුවන් කම ලැබෙනවා අපි ආපෞුදානවා පීඩනය සමානයි බලේබෙදීම වර්ගඵලේ. පීඩනය සමානයි බලේබෙදීම වර්ගඵලයේ දැම්මහම පීඩනය අපි දන්නවාදැ කලින් හොයාගත්තා ඒ පීඩනය පැස්කල් හයදාහයි. කලින් පීඩනයම තමයි කුඩා පිෂ්ටනය මත ඇතිකරපු පීඩනේම තමයි විශාල පිෂ්ටනය මතත් ඇති කරන්න. ඊන්ඟට වාහනේ බර ඇතිකරන බලය අපිට දීලනහ. අපිට හොයන්න කියන්නේ වාහනේ බර තමයි. වාහනේ බලේ වාහනය මගින් පහලට දෙන බලය තමයි අපට හොයන්න කියන්නේ. අපට දීල තියෙනවා ඒ. විශාල පිෂ්ටනය වර්ගඵලේ වර්ගමීට දෙකයි කියලා. එහෙනම් F සමානයි හයදාහා දෙකෙන් වැඩි කරනවා අපට ලැබෙනවා දොලොස්දාහයි කියලා. දොළොස්දාහනං ල දන්නවෝ හොදටම උත්තරය අසම්පූර්ණයි ඒකකයක් අවශ්‍යයි අනිවාරයම බලය සඳහා යොදන ඒකකය අපිදානවා න්‍යුටන් කියලා. එහනං අප කියන්න පුළුවන් මෙහිදී මේවාහන මේ වාහනය මගින් එසවෙන්න බලය. මේ මත ලබා බලය නටන් දොලොස්දාහක් කියලා. නිියවටන් දොළොස්ථාහක බලයක් ලබා දෙනවා එහා පැත්තෙන් ලබා දෙන විසිහතරයි නියවටන් බලයමන්. එහනම් පුතාලා එනන් දුවලා අපි අද කතා කරා පීඩනය කියන මාතෘකා යටතේ. පීරණය කියන මාතෘකා යටතේ ගණවස්තුමත ඇති කරන පිීඩනේ. සහ ද්‍රව පීරණය ගැන කතා කරා. එට පසේ ද්‍රවපීරණ සම්ප්‍රේෂණය ගැන කතා කරා. අපි ලබන සතිය ආපවහම්බමේන. ලබන සතිය අපි හම් වෙන්නේ පීරණය කියන මාත්‍රකාවේ ඉතුරු කොඩසත් එක්ක. ඒනං වාලා ඉතාම් පරිස්සමෙන් ඉන්න මේ කාලේ තුළ. එනං වාලට අයිබුවන් දරුවන.